எனக்கு இவட்டு கேனே அப்படி ஆயாவா මේ පාරණන් ඇත්තටම කෙනෙක් එක්කංගාව කතා බහ කරන්න විශේෂයෙන්ම මේ ලෝක කුසලානේ ගැන මේක නම් වීලුව කියලා හිතන්නේ පංජු මේක සීරියස් හරි ශ්‍රී ලංකා ක්‍රිකට් බ්‍රේක් කරපු විශිෂ්ටය අතරින් විශිෂ්ටයෙක් ඒ වගේම පසුකෙදා ICC Hall of Fame සම්මානය ලබා ගත්තට පස්සේ ඔන්න ඉස්සෙල්ලාම හිරු අපිත් එක්ක ඒත් එක්කම ෂා FM අපිත් එක්ක කතා කරන්න ඔහු අපේ මැදිරියට ගෙන්න ගන්න ලැබීමත් ඇත්තටම හරිම වාසනාවක් අයබෝන් සුබ දාසනක් ඔබට මේ අරවින්ද ද සිල්වා ඉතින් අය මොකද හිතන්නේ හොඳයි ඇත්තට බොබ්බ මෙහෙම දකින්න ලැබිච්ච එකත් මගේ ජීවිතේ ලොකුම වාසනාවක් ඒ වගේම තමයි ඉතින් ක්‍රිකට් කියන එක ලංකාවේ අපිට එපාම වෙලා තියෙන තැනක ක්‍රිකට් වෙනුවෙන් පිට රටකට වෙනත් රටකට චියර් කරන්න තරම් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අසරණ වෙච්ච වෙලාවක ක්‍රිකට් ගැන මොකද කියන්න තියෙන සදාතනික වීරයෙක් විදියට ඔබට ඇත්තම ඉතාමත් කනගාටුයි මේ දැන් තියෙන තත්ත්වය ගැන මම හිතනවා ඉස්සල කිව්වා වගේ මේ අපි මේ වෙලාවේ තමයි ඔක්කොමලා එක්කව වෙලා මේ ක්‍රීඩකයන්ට අත දෙන්න ඕනේ වෙලාව ඉතින් මානය පැත්තකින් තියලා සියලු දෙනාම එක්කව වෙන්න කියලා තමයි මගේ ඉල්ලීම මේ වෙලාවේ රටක් විදියට අපිට ක්‍රිකට් ආයි ගොඩ ගන්න පුළුවන්ද ඔබ හිතන විදියට මං හිතන්නේ අපිට හැකියාව පැත්තෙන් කිසිම අඩුවක් නැහැ ළමයින්ගේ. ඉතින් ඒක හින්දා තමයි මං කියන්නේ ඒගොල්ලන්ට සහයෝගය දීලා අත දීලා අපි ඒ වාතාවරණය හදන්න ඕනේ ඒගොල්ලන්ට මානසිකත්වයේ හොඳ තත්ත්වකින් තියලා ක්‍රිකට් ක්‍රීඩාවට හිත යොමු කරන්න පුළුවන් විදියට සකස් කරලා දෙන එක තමයි අපේ යුතුකම. ඉතින් ඒක මං හිතනවා මේ කිව්වා වගේ සියලු දෙනාම එක්කව වෙලා මේ එක එක්කෙනා රණ්ඩු වෙන්නේ නැතුව මේ වෙලාවේ එක්කව වෙලා මේක ගොඩදායි කියලා තමයි මගේ බලාපොරොත්තුව. දැන් පහුගිය දවසේ කිව්වනේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ ඉන්න ටීම් එකේ දක්ෂයෝ නැහැ. ලංකාවේ දක්ෂයෝ අඩුයි කියලා. ඇත්තටම අපේ රට එහෙමද? අපිට හරි දුක හිතෙනවා එතකොට. නෑ මම නම් හිතන්නේ ඒක. මං හිතන්නේ ලංකාවේ දක්ෂතාවයේ පැත්තෙන් කිසිම අඩුවක් නැහැ. ඇත්තටම කම්පෙයර් කරොත් මේ කරන්ට් ටීම් එක වුණත් මං හිතනවා ඊයේ දිනපු ඔස්ට්‍රේලියාව කණ්ඩායමට වඩා හැකියාව පැත්තෙන් ඊට වඩා හුඟක් හැකියාව තියෙන ටීම් එකක්. ඉතින් අපිට අර ඔස්ට්‍රේලියාව වගේ කිලර් ස්පිරිට් එකක් ඇති කරගන්න එක තමයි අවශ්‍ය දේ. මොකද ඒගොල්ලන්ට හිතෙන්න ඕනේ අපි අපේ කොන්ෆිඩන්ස් තියෙන්න ඕනේ මේ ක්‍රීඩාව ඇවිල්ලා තනිකර ඇවිල්ලා සෙල්ෆ් කොන්ෆිඩන්ස්. ඉතින් ඒ ආත්ම විශ්වාසය නැත්තම් හරි අමාරුයි මේ ක්‍රීඩාව කරන්න. ඉතින් ඒගොල්ලන්ට ඒ ළමයින්ට හිතෙන්න ඕනේ ඒ ළමයි හැමතිස්සෙම එළියට බහින්න ඕනේ ඒ ආත්ම විශ්වාසය ඇතුව තමයි. ඉතින් ඒක තමයි මං හිතන්නේ මේ කට්ටියගේ අඩුවකට තියෙන්නේ දැනට. රයිට් හරි අපි වැඩි වෙලාවක ඔබෙන් ගන්න අපි අහන අවසාන ප්‍රශ්නේ. දැන් ඊයේ ඔස්ට්‍රේලියා මැච් එක ඔස්ට්‍රේලියා ඉන්දියා මැච් එක ඔස්ට්‍රේලියා ජයග්‍රහණය කරනවා. එතකොට මේ මෙතනදී අය මම හිතන්නේ මම හරින්නම් 96 ඔබ ශතකයට එහා යනවා. ඊයේ මැච් එකේ ට්‍රැවිස් හෙඩ් යනවා 100 පැන්නල. එතකොට මගේතරේ දෙවනිය වෙන්න ඕනේ ඔබට පස්සේ ගන්න. එතකොට ඒ හා සම්බන්ධව ඊයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ජයග්‍රහණය සම්බන්ධව මොකද හිතන්නේ? මම හිතන සතකේ පන්නල හුඟක් අය ගැහුවා. අර චේස් කරලා 100ක් ලකුණු 100ක් ලබා ගත්තේ එයා. ඊට පස්සේ ඉතින් මං හිතන්නේ මං කිව්වා වගේ ඉන්දියාව ඉතාමත් හොඳට ක්‍රීඩා කරා මුළු ටීම් එකේ මුළු වර්ල්ඩ් කප් එකේම. ඒත් අන්තිමට එනකොට මං හිතන්නේ ඒගොල්ලන්ගේ සයිඩ් එක තමයි මං හිතන්නේ හොඳටම බැලන්ස් වෙලා තිබුණ සයිඩ් එක. ඒත් ඔස්ට්‍රේලියා මේ තරඟයට එනකොට මං දැක්ක ඒගොල්ලන්ගේ ටොස් එක දාපු වෙලාව ඉඳන් හරි හරි ක්ලියර් මානසික තත්වකින් ඒගොල්ලන් ඩිසිෂන් මේකින් උත් හරි ක්ලියර් විදිහටම මේ ඇති වුණා. මොකද ඒගොල්ලන් ටොස් එක දිනපු ගාම කිව්වා ඒගොල්ලන් බෝල් කරනවා කියලා. ඉතින් මම හිතන්නේ හිතේ කිසිම ඩවුට් එකක් තිබුණ නැහැ ඒගොල්ලන්ට මේ මොකද්ද කරන්න ඕනේ කොහොමද මේ ගේම් එක අප්‍රෝච් කරන්නේ කියලා. ඉතින් මම හිතනවා ඒ වගේ මයින්ඩ් සෙට් එකකින් ක්ලියර් මයින්ඩ් සෙට් එකකින් ගියහන්ද තමයි ඒගොල්ලන්ට මේ
අවස්ථාව ලැබුණේ මේකෙන් ජයග්‍රහණය ලබන්න. රයිට්. හරි. රටක් විදියට ඉතින් ලංකාවේ අපිට සතුටු වෙන්න කියලා දෙයකට තියෙන්නේ ක්‍රිකට් තමයි ඉතින් ක්‍රීඩාවක් විදියට. ඉතින් බොහොම ස්තුතියි කියලා කියනවා ඔබට ලංකාව ලෝකේ ඉහළටම අරගෙන යන්න දායක වුණු ටීම් එකක. ඔබ ගොඩක් වටිනවා අපිට. ඔබ ගොඩක් පූජනීය චරිතයක් ඇත්තටම ශ්‍රී ලංකන් ක්‍රිකට් ෆෑන්ස්ලට. මම ඉතින් මේක අවස්ථාවක් කරනවා ඔබට ෂා FM අපි ඇතුළු හිරු මාධ්‍ය ජාලයේම ආදරය පළ කරන්න. ස්තුතියි අප සතුටු කළාට. බොහොම ස්තුතියි.